අද මම කතා කරන්න යන්නේ මේ සාපේක්ෂතාවාදී යටතේ අපි කතා කරන වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එක. ඒක තමයි ස්පේස් ටයිම් කර්ව්. එහෙම නැත්නම් අවකාශ කාල වක්‍රය කියන සංකල්පය. මේක හරියම විසිතුරු. ඒ වගේම ඉතාම මූලිකයි මේ සාපේක්ෂතාවාදී කියන කාරණාව හොඳින් විග්‍රහ කරන්න තේරුම් ගන්න. ඉතින් ඉතාම මූලික සංකල්පවල ඉඳලා මම මේ කාරණාව ඔයගලන්ට අද පැහැදිලි කරලා දෙනවා. දැන් ගොඩාක් වෙලාවට මේ අය කියන දෙයක් තමයි මේ සාපේක්ෂතාවාදී මේ අවකාශ කාලයේ වක්‍රය වෙනකන් තීරුණා. ගොඩක් දෙනෙක්ට මේ මාතෘකාව ගිලිහෙන්න ගන්න මොහොත මේ සාපේක්ෂතාවාදී කියන මාතෘකාව. ඒක එහෙම විය යුතු නැහැ. මොකද මම අද මූලික මට්ටමේ ඉඳලා අවකාශ කාල වක්‍රය කියන දේ ඔයගලන්ට ඉතාම සරලව පැහැදිලි කරලා දෙනවා මේ සංකල්පයේ වඩා තේරුම් ගැනීම සඳහා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම හිතන දෙයක් තමයි මේ මූලික සංකල්පවල විහිදී යෑම. ගණිතය, විද්‍යාව, දර්ශනවාදී වගේ සංකල්ප මේ සමාජය පුරා විහිදී යෑම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉදිරියට යෑම සඳහා. ඉතින් ඒ සඳහා දෙන්න පුළුවන් ඉතාම කුඩා තල්ලුවක් තමයි මම වීඩියෝ මාලා තුළින් මම කිරීමට උත්සාහ කරන්නේ. දැන් මේ මාතෘකාව ඉතාම සරල මට්ටමකින් අපි පටන් ගමු. මේ විශ්වය තුළ අපිට පුළුවන් ප්‍රධාන කාරණා දෙකක පැවැත්මක් තේරුම් ගන්න. මේ විශ්වය තුළ ඔයගොල්ලෝ දැකලා තියෙනවද තියෙනවා වස්තුන්. මම ඉන්නවා, ඔබ ඉන්නවා, සත්තු ඉන්නවා, මේ ලෝකේ විවිධ මිනිස්සු ඉන්නවා, ග්‍රහයන් තියෙනවා, තරු තියෙනවා. මේ විශ්වය තුළ විවිධ වස්තුන් තියෙනවා. ඒ වගේම මේ විශ්වය තුළ සිද්ධ වෙනවා විවිධ සිදුවීම්. එතන සිදුවීම් කියලා කියන්නේ මේ විශ්වය තුළ තියෙන ඉතාම මූලික පැවැත්මක්. මේ වස්තුන් ඇසුරු කරගෙන සිදුවීම් ඇති වෙනවා. ඉටිපන්දමක් දැල්වෙනවා සිදුවීම. පහනක් දැල්වෙනවා සිදුවීම. නෙළුම් පොකුණේ ආලෝකය දැල්වෙනවා සිදුවීම. තේරුණා නේද? විශ්වය තුළ වස්තුන් තියෙනවා, සිදුවීම් තියෙනවා. මේ විශ්වය තුළ තියෙන වස්තුන් වල පිහිටීම විග්‍රහ කිරීම සඳහා අපි භාවිතා කරනවා භෞතික සංකල්පයක් අවකාශය කියලා. මොකක්ද අවකාශය කියලා කියන්නේ? අවකාශය කියලා කියන්නේ ඔබ මම මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම වසාගෙන පැතිරී ගිය ත්‍රිමාන පද්ධතියක්. දැන් මේ මම ඉන්න තැන ඉඳලා උගලන්ට පේනවාද දිග පළලු උස ඇසුරෙන් අනන්තයේ දක්වා විසිරී ගිය ත්‍රිමාන පද්ධතියක් තියෙනවා මේ වටේ. මගේ වටේ විසිරලා ගිය මේ අට එහෙට මෙහෙට ඉදිරියට පසුපසට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ මේ අවකාශය කියලා. මේ අවකාශය අපිට සරල විදියට අඳුරා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දිග පළල සහ උස වශයෙන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේක අඳුන්වන්නේ x y සහ z කියන මේ ත්‍රිමාන තල. එහෙම නැත්නම් ඛණ්ඩාංක භාවිතා කරලා අනන්තය දක්වා පැතිරී ගිය පද්ධතියක් අපි මේ අවකාශය කියලා කියනවා. දැන් මේ අවකාශය කියන විශේෂත්වය තමයි මේ අවකාශය තුළ ඉඳලා අපිට පුළුවන් ඕනෑම මේ විශ්වයේ තියෙන ඕනෑම දෙයක පිහිටීම විස්තර කරන්න. පිහිටීම. වස්තුවක පිහිටීම. දැන් මම මෙතන ඉඳලා මට පුළුවන් මෙතන ඉඳලා නෙළුම් පොකුණේ පිහිටීම දිග පළල සහ උස එහෙම නැත්නම් x y සහ c කියන ඛණ්ඩාංක වලින් ලබා දෙන්න. ඔබ ඉන්න ස්ථානයේ ඉඳලත් එහෙම පුළුවන්. මෙතන ඉඳලා අයිෆල් කොළන දක්වා තියෙන x y සහ z කියන ඛණ්ඩාංක වලින් ඒ ස්ථානය මට දෙන්න පුළුවන්. ඔබටත් පුළුවන්. එහෙනම් මේ ලෝකයේ තියෙන විවිධ වස්තුන් අපිට අඳුනා ගන්න පුළුවන් අවකාශය භාවිතා කරලා. අංක 1 අපි ඒක පැත්තකට දාමු. මේ ලෝකයේ තියෙන සිදුවීම් අපිට විග්‍රහ කරන්න. අපිට අවකාශයෙන් විතරක් භාවිතා කරන්න බෑ. අපි දෙන්න මේ මරදාන මේ ස්ටේෂන් එක ළඟ හමු වෙමු කියලා කෙනෙක් තව කෙනෙක්ට යෝජනා කරනවා. එතකොට අනිත් කෙනා අහන ඊළඟ ප්‍රශ්නේ තමයි කීයටද? සිදුවීමක් සිද්ධ වෙන්නේ වස්තුන් දෙකක හෝ කීපයක හෝ වස්තුන්ගේ යම්කිසි මේ අන්තර්ක්‍රියාවක් කාලය මත ගොඩනගෙනකොට. තේරුණා නේද? එහෙනම් අපිට අවකාශය තුල කාලය කියන මාණය අරගෙන ආපුවාම යම්කිසි සිදුවීමක් විස්තර කරන්න පුළුවන්. පැහැදිලි නේද?
කීයටද යමක් සිදු වුණේ කොතනද යමක් සිදු වුණේ මේ කියන සම්පූර්ණ මේ සිදුවීමක විග්‍රහය අපිට විස්තර කිරීම සඳහා කාලය කියන මානය අරගෙන ඉන්නේ මේ අවකාශය සහ කාලය එකට මුසු කරපු සංකල්පයට අපි කියනවා අවකාශ කාලය කියලා. මේ අවකාශ කාලය තුලින් මේ ලෝකයේම නැත්නම් මේ විශ්වයේ සිදුවුණු ඕනෑම සිදුවීම විස්තර කරන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් අවකාශ කාලය කියන්නේ ඕකයි. අවකාශ කාලය කියන එකේ මූලික විග්‍රහයක් අපි විශේෂයෙන්ම විශේෂ සාපේක්ෂතාවාදී විග්‍රහයට අපි ඉස්සරහට යමු. දැන් මේ භෞතික විද්‍යාඥයෝ ගොඩාක් කැමති දෙයක් තමයි මේ විවිධ සංකල්ප රූපණය කිරීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ කොළයක ඇඳලා පෙන්වන්න පුළුවන් නම් ඉතාම පහසුයි භෞතික විද්‍යාඥයන්ට මේ සංකල්ප වඩා වඩා ප්‍රගුණ කරලා ඉදිරියට ගමන් කරන්න. ඉතින් අවකාශ කාලය කියන සංකල්පය එලෙසම තමයි. අපිට පුළුවන් නම් යම්කිසි ආකාරයකට අවකාශ කාලය කියන සංකල්පය කොළයක ඇඳලා පෙන්වන්න ඒක වැදගත්. විශේෂයෙන්ම සාපේක්ෂතාවාදී වගේ දේවල් තීරුම් ගැනීම සඳහා. එතකොට අවකාශ කාලය කියන සංකල්පයේ එහෙම කොළයක ඇඳපු රූපෙක් අපි කියනවා අවකාශ කාල වක්‍රය කියලා. ඉතින් මේවා ඉතාම සරලයි. තේරෙනවනේ? සරල මට්ටමේ ඉඳලා මේක තීරුම් අරගෙන යනවා. එතන අවකාශ කාලය කොළයක ඇඳහම අපි ඒකට කියනවා අවකාශ කාල වක්‍රය කියලා. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ කලින් දැක්කා මේ අවකාශ කාලය කියලා කියන්නේ චතුර්මාන සංකල්පයක්. අවකාශයට මාන තුනයි කාලය කියන මානයක් ගේන්න වෙනවා සිදුවීමක් විස්තර කරලා. නමුත් අපිට කොළයක උපරිම වශයෙන් අඳින්න පුළුවන් මාන තුනයි. X, Y, Z, Z නේ අඳින්න පුළුවන්. මාන හතරක් අඳින්න බෑ. තේරුණා නේද? විවිධ ක්‍රමවේද තියෙනවා. නමුත් සාමාන්‍ය වශයෙන් ඒක අඳින්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ චතුර්මාන සංකල්පය ත්‍රිමාන කොළයක අඳින්න. ඒක සඳහා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ භෞතික විද්‍යාවේදී අර අවකාශයේ තියෙනවනේ මාන තුනක්. ඒ මාන තුන අපි මාන දෙකක් එහෙම නැත්නම් එකක් විදියට හිතලා අපි අඳිනවා අවකාශ කාල වක්‍රය. එතකොට අවකාශ කාල වක්‍රයේ ත්‍රිමාන අවකාශයේ ද්විමාන ලෙස හිතලා අපි ඇඳාම මෙන්න මේ වගේ වක්‍රයක් අපි අඳින්න පුළුවන්. උගලන්ට පේනවා x සහ y කියන තලයේ මේ අවකාශය නිරූපණය කරන්නත් ඒ වගේම z කියන තලය කාලය නිරූපණය කරන්නත් අපිට ත්‍රිමාන විදියට අවකාශ කාලය අඳින්න පුළුවන්. ඒතර එහෙම අඳහම මේ විදියට අපිට තීරුම් ගන්න පුළුවන්. ඊළඟ විදිය තමයි සාමාන්‍ය මේකත් අඳහම ටිකක් අඳින්න කරන්න අමාරු නිසා අපි මොකද කරන්නේ ත්‍රිමාන x y z කියන මේ අවකාශයේ තනි මානයකට හකුලවල අපි මේ කාල අවකාශ වක්‍රය අඳිනවා. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. එතකොට මේ x අක්ෂයට සාමාන්‍යයෙන් අපි කියනවා මේ අවකාශ මේ දිශාව. ඊට පස්සේ z දිශාවට අපි කියනවා කාල දිශාව. මේ විදිහට අපිට ද්විමාන තලයක් විදිහට කාල අවකාශ වක්‍රය අඳින්නත් පුළුවන්. ඉතින් මේ තමයි ප්‍රධාන ආකාර දෙක. අපි තීරුම් ගන්න උත්සාහ කරමු මේ කාල අවකාශ වක්‍රයේ කොහොමද යම්කිසි වස්තුවක් සිදුවීමක් අපි විග්‍රහ කරන්නේ කියන කාරණාව ඊළඟට. ඒ වගේම මතක තියාගන්න ඕනේ අතිශය වැදගත් කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ කාල අවකාශ වක්‍රය අපි සෑම විටම අඳින්නේ යම්කිසි දෙයකට සාපේක්ෂ යම්කිසි පද්ධතියකට සාපේක්ෂ. එහෙම කිරීමේ වැදගත්කම තමයි මේ පද්ධතියට සාපේක්ෂව මේ විශ්වයේ සිදුවෙන සිදුවීම් විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා එහෙම කරා. එතන ඔබට සාපේක්ෂව කාල අවකාශ වක්‍රයක් අඳින්න පුළුවන්. මට සාපේක්ෂව කාල අවකාශ වක්‍රයක් අඳින්න පුළුවන්. ඒ කාල අවකාශ වක්‍රය තුල ඔබට සාපේක්ෂව විශ්වයේ සිදුවීම් විස්තර කරන්නත් පුළුවන්. මම ඇඳපු කාල අවකාශ වක්‍රය තුල මට සාපේක්ෂව සිදුවීම් විස්තර කරන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට විවිධ මේ පද්ධතීන්ට සාපේක්ෂව අපිට පුළුවන් කාල අවකාශ වක්‍රය අඳින්න. දැන් අද මේ වීඩියෝ එක ඇතුලේ මම කියලා දෙන්න යන්නේ මේ ද්විමාන කාල අවකාශ වක්‍රය. මොකද ඒක තමයි තීරුම් ගන්න පහසුම.
දෙමාන අවකාශ කාල වක්‍රය තුළ ත්‍රිමාන අවකාශය අපි ඒකමාන වශයෙන් තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේක x අක්ෂය ඇවිල්ලා අවකාශය කියලා අපි ලියලා තියෙනවා. y අක්ෂය අපි කාලය කියලා ලියලා තියෙනවා. දැන් මේ හිතන්න මේ x මේ මේ අවකාශ කාල වක්‍රය අඳින්නේ ඔබට සාපේක්ෂ. දැන් ඔබ තමයි මෙතන මූල ලක්ෂයේ ඉන්නේ කියලා හිතන්නකෝ. ඔබේ මේ පිහිටීම. දැන් මේ මොහොතේ ඉන්න අවස්ථාව තමයි අපි මේ අවකාශ කාලයේ අක්‍රය වක්‍රය අඳින්න භාවිතා කරන්න කියලා හිතන්නකෝ. දැන් හිතන්න මේ විශ්වයේ තියෙන ඉතාම පැවතින ඉතාම සරල සිදුවීමක්. හිතන්න ඔබ ළඟම ඉන්න ඔබ ඉන්න ස්ථානයේම තියෙන යම්කිසි වස්තුවක් නිශ්චලව තියෙනවා කියන සිද්ධිය අපි මේ අවකාශ කාල වක්‍රයට අනුව පැහැදිලි කරමු. දැන් යමක් නිශ්චලව තියෙනවා කියලා කියන්නේ එහි අවකාශයේ ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. නමුත් කාලයේ ස්ථානය වෙනස් වෙනවා. මොකද ඒකට හේතුව කාලය ගත වෙලා යන නිසා. එහෙනම් අවකාශ කාල වක්‍රය තුළ තම ඔයා අසලම තියෙන නිශ්චල වස්තුවක චලිතය අපිට මේ කාල අක්ෂය මතම පිහිටලා තියෙන තනි සරල රේඛාවක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි නේද? මේක තමයි මූලිකම සංකල්පය. දැන් හිතන්න ඔබ ඉන්න ස්ථානෙන් ඒකක දෙකක් ඈති වස්තුවක් නිශ්චලව තියෙනවා කියලා. ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. තේරුණා නේද? ඒකත් සරල රේඛාවක් මේ කාල අක්ෂයට සමාන්තරව තියෙන සරල රේඛාවක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි තාම සරලම සිදුවීම විශ්වයේ සිද්ධ වෙන්න පුළුවන්. තව ටිකක් මූලික සිදුවීමකට ගමු. ඒක තමයි මේ ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා යම්කිසි වස්තුවක් මේ ඒකකයක් විදිහට වැඩි වෙමින් කාලයට සාපේක්ෂව ඉදිරියට ගමන් කරනවා. ඒ කියන්නේ අවකාශී ඒකකයක් බැගින් වේගයකින් ඉදිරියට ගමන් කරනවා කියලා හිතන්න. දැන් මේ අවස්ථාව අපි සරකලම ඒක සිදුවීමක් මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒකේ සිදුවීම අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඕගලන්ට පේනවා කාලයත් එක් සමග එහි ස්ථානය වෙනස් වුණා. අවකාශය තුළ ඒ ස්ථානය වෙනස් වුණා. එහෙනම් අවකාශ කාල වක්‍රයේ ඇතුලේ අපිට ඒහි ගමන් කිරීම අර්ථ දක්වන්න පුළුවන් මේ විදිහට. තේරුණා නේද? දැන් ඒකක එකකින් ගමන් කරේ. ඒකක දෙකකින් ටිකක් වැඩි වේගයකින් ගමන් කරන කෙනෙක් අපිට පෙන්වන්න පුළුවන් කියලා හිතන්න. එහෙනම් වැඩි වේගයකින් ගමන් කරන කෙනා ඔයගලන්ට පේනවා ඒකත් ඒ විදිහටම තමයි වේගය වැඩි අර අවකාශ කාල වක්‍රය ඇතුලේ අපි රූපේ ඇඳහම එහි යම්කිසි වෙනසක් සහිතව වෙනත් අවකාශ කාල වක්‍රයක් විදිහට රේඛාවක් විදිහට අපිට අර වේගය වැඩි කෙනාව දක්වන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් නිශ්චල වස්තු ගමන් කරන වස්තු මේ පද්ධතිය ඇතුලේ අපිට අඳුරා ගන්න පුළුවන් මේ අවකාශ කාල වක්‍රය කියන පද්ධතිය ඇතුලේ. ඒ වගේම මට ගොඩක් තව වැදගත් දෙයකට ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒක තමයි ඔයගොල්ලන්ට කලින් දැකපු අර වේගය වැඩි කෙනා වේගය වැඩි වස්තුව අවකාශය කියන අක්ෂය සමග හදපු කෝණය ගැන මොකද කියන්න පුළුවන්. ඒ හදපු කෝණය අඩුයි නේද අර වේගය අඩුවෙන් ගමන් කරපු කෙනාට සාපේක්ෂව. තේරුණාද නේද? යම්කිසි වස්තුවක් නිශ්චලව තියෙනවා නම් ඒ කෝණය අංශක 90ක් වෙනවා නේද? එහෙනම් මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි අතිශය වැදගත් කාරණාවක් තමයි මේ අවකාශ කාල වක්‍රේ අවකාශය යම්කිසි රේඛාවක් අවකාශ අක්ෂය සමග සාදන කෝණය එහි වේගයට සමානුපාතිකයි. මේක අතිශය වැදගත් සංකල්පයක් තේරුම් ගන්න. ඉතින් මට හිතෙනවා මේක තේරුම් ගන්න අපි තවත් ටිකක් අලුත් ආකාරයේ විවිධ ආකාරයේ වස්තුන්ගේ චලිතය මේක තේරුම් ගන්න බලමු මේ අවකාශ කාල වක්‍රය ඇතුළේ. දැන් මීට වඩා තව ටිකක් සංකීර්ණ චලිතයක් මේ අවකාශ කාල වක්‍රය ඇතුළේ දකිමු. දැන් හිතන්න යම්කිසි වස්තුවක් තියෙනවා ඔබ ඉන්න ස්ථානයෙන්ම පටන්ගෙන එයා ඉදිරියටත් පසුපසටත් මේ අවකාශය හරහා දෝලණය වෙනවා. ඒ වගේ දෙයක් අපි කොහොමද අවකාශ කාල වක්‍රය අපිට අඳුන ගන්න හැකියාවක් ලැබෙන්නේ? දැන් මේ තියෙන එහෙම අඳපු එකක්. දැන් ඔයගලන්ට පේනවා වස්තුව අවකාශය තුල එකම තැනක එකම විදිහට ගමන් කරත් කාලය කියන දේ ගෙවිලා යන නිසා අවකාශ කාලය කියන සංකල්පයේ අවකාශ කාල වක්‍රය තුල අපිට පේන මේ සයින් ආකාර පද්ධතිය. දැන් මේ ඒ වස්තුවේ චලිතයට සාපේක්ෂව. ඒ වගේම හිතන්න යම්කිසි වෙනස් තැනක ඉඳලා දැන් කලින් ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා මේ වස්තුව එහෙට ඔබ චලිතය උනේ. ඊට වඩා වෙනස් ස්ථානයක ඉඳලා මේක චලනය වෙන්න පටන් ගත්තා කියලා වෙනස් වේගයකින් ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ ඒ වගේ වස්තුවක චලිතය.
එහෙනම් අවකාශ කාල වක්‍රය තුල අපිට අඳින්න පුළුවන් විවිධ සිදුවීම් මේ විශ්වය තුල සිද්ධ වෙයි. මේ විවිධ සිදුවීම් මේ අවකාශ කාලයේ වක්‍රයේ පවතින විවිධ රේඛා විදිහට අපිට ඇඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕක තමයි අවකාශ කාල වක්‍රයේ අපි දැනගන්න ඕනේ මූලිකම සංකල්පය. මේ විශ්වය තුල සිදුවෙන විවිධ සිදුවීම් අපිට මේ අවකාශ කාල වක්‍රයේ විවිධ රේඛා විදිහට ඇඳලා පෙන්නුම් කරන්න පුළුවන්. ඒ රේඛාවල විවිධ අවස්ථා මේ අවකාශ වක්‍රයේ අවකාශ අක්ෂය සමග සාදන කෝණය ඒ වස්තුවේ වේගය නිරූපණය කරනවා. මේ කාරණා දෙක අතිශය වැදගත්. අපිට මේක සාපේක්ෂතාවාදය අවකාශ කාල වක්‍රයට සම්බන්ධ කරගන්න යන අවස්ථාව බලන්න ගියාම අවකාශ කාල වක්‍රය ගැන අපි පුංචි අදහසක් ගත්තා. දැන් අපි බලමු සාපේක්ෂතාවාදය කොහොමද මේ අවකාශ කාල වක්‍රයට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් මම කලින් කිව්වා අපි අවකාශ කාල වක්‍රය අඳින්නේ විවිධ පද්ධතීන් වලට සාපේක්ෂව කියලා. දැන් හිතන්න A සහ B කියලා පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. මේ පුද්ගලයන් දෙන්නාට සාපේක්ෂව අපි අවකාශ කාල වක්‍ර දෙකක් ඇඳලා A අවකාශ කාල වක්‍රය සහ B අවකාශ කාල වක්‍රය කියලා හිතන්නකෝ. දැන් අපිට පුළුවන් ඒ අවකාශ කාල වක්‍රයෙන් පැහැදිලි වෙන්නේ ඒ කියන පුද්ගලයාට සාපේක්ෂව විශ්වය. B අවකාශ කාල වක්‍රයෙන් පැහැදිලි වෙන්නේ B කියන පුද්ගලයාට සාපේක්ෂව විශ්වය. එහෙනම් සාපේක්ෂතාවාදය කියලා කියන්නේ මොකක්ද දන්නවද? A කියන පුද්ගලයාට සාපේක්ෂව B ගේ විශ්වය විග්‍රහ කිරීමේ ක්‍රමවේදය. නේද? ඕකට තමයි සාපේක්ෂතාවාදය කියන්නේ. මම පැහැදිලි කරලා පෙන්නන්නම් කොහොමද ඒක අවකාශ කාල වක්‍රය තුල සිද්ධ වෙන්නේ කියන කාරණා. එහෙනම් මුලින්ම අරමුණ තේරුම් ගමු. දැන් ගොඩක් වෙලාවට සාපේක්ෂතාවාදය කිව්වට මොකක්ද ඒ කියලා තේරෙන්නේ නැහනේ. එහෙනම් වෙන කෙනෙක් ලෝකයේ දකින විදියට සාපේක්ෂව තව කෙනෙක්ගේ ලෝකයේ විශ්වය විග්‍රහ කිරීම සාපේක්ෂතාවාදයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අතිශය වැදගත්. ඒක අපිට තේරුම් ගන්න වෙන්නේ මේ අවකාශ කාලයේ සංකල්පය ඇතුළේ යන්නේ. ඒකයි මම කිව්වේ මේක ගොඩාක් වැදගත් කියලා. දැන් මේ විශ්වය තුළ පවතින විවිධ අවකාශ කාල එකින් එකට සාපේක්ෂව විග්‍රහ කරන්න මේ සෑම අවකාශ කාලයකටම පොදු වෙච්ච යම්කිසි දෙයක් අපිට තෝරගන්න වෙනවා. ඒ පොදු වෙච්ච දේ ගැන මම කතා කරා. විශේෂම සාපේක්ෂතාවාදයේ අතිශය වැදගත්ම මූලිකම සංකල්පයක් විදිහට මම මේක මීට කලින් කතා කරා. ඒක තමයි මම කලින් කිව්වා අපි කලින් වීඩියෝ එකේදී විස්තර කරලා තියෙනවා මේ ලෝකෙ මේ විශ්වය තුළ ඕනෑම රාමුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතයක් කියන දේ. තේරුණා නේද? ඒතර ඒ කියන අවකාශ කාලයට සාපේක්ෂව ගත්තත් B කියන අවකාශ කාලයට සාපේක්ෂව ගත්තත් ආලෝකයේ වේගය මේ රාමු දෙකටම එක හා සමානයි. ඒ කියන්නේ නිශ්චලව ඉන්න කෙනෙක් ආලෝකයේ වේගය මැන්නත් වේගයෙන් ගමන් කරන කෙනෙක් ආලෝකයේ වේගය මැන්නත් මේ දෙන්නටම ලැබෙන ආලෝකයේ වේගය සමානයි කියලා අපි මීට කලින් කතා කරා. මතකයි නේද? විශේෂ සාපේක්ෂතාවාදී යටතේ. එතකොට මෙන්න මේ මූලික සංකල්පය භාවිතා කරලා අපිට පුළුවන් මේ සාපේක්ෂතාවාද මේ විවිධ අවකාශ කාල රාමු දෙකක් එකට ගෙනල්ලා මුසු කරලා දකින්න. අන්න ඒකයි මේ සාපේක්ෂතාවාදයට ආලෝකයේ ප්‍රවේගය කියන සංකල්පය ඉතාම වැදගත් වෙන්නේ. අපි ඒක බලමු කොහොමද කරන්න කියන තේ. මේ ලෝකයේ සිදුවෙන යම්කිසි වස්තුන් දෙකක් අතර සිදුවෙන සිදුවීමක් ගැන ගන්න ඉතාම සරල සිදුවීමක්. දැන් හිතන්න පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට සාපේක්ෂව එයා ගාව තියෙන වස්තුවක් ඉදිරියට ගමන් කරනවා. මේක සරල වස්තුවක්. දැන් අපිට පුළුවන් මේ පුද්ගලයා සඳහා අවකාශ කාල වක්‍රයක් අඳින්න. ඒ වගේම මේ වස්තුව සඳහා අවකාශ කාලයේ වක්‍රයක් අඳින්න. දැන් අපි මුලින්ම මේ පුද්ගලයා සඳහා අවකාශ කාල වක්‍රය අඳිමු අපි. එතකොට පුද්ගලයා සඳහා අවකාශ කාල වක්‍රය ගත්තොත් ඒකාකාර වේගයකින් අර වස්තුව ගමන් කරා නම් අපි මේක මීට කලිනුත් ඉගෙන ගත්තා. අපිට මේ වගේ ඉතාම සරල අවකාශ කාල වක්‍රයක් අඳින්න හැකියාවක් තියෙනවා. ඒ වගේම හිතන්න දැන් මේකේ අනිත් පැත්ත අපි බලමු.
දැන් මේ පුද්ගලයාට සාපේක්ෂව මේ වස්තුව ඉදිරියේ ඉස්සරහට ගමන් කරා කියන කාරණාවම අපිට දකින්න පුළුවන් ඊළඟ ආකාරය තමයි මේ වස්තුවට සාපේක්ෂව පුද්ගලයා ඍණ වේගයකින් ඒ කියන්නේ දිශාව අනිත් දිශාවට ඒහා සමානම වේගයකින් ගමන් කරා කියන කාරණාව. ඒතර බෝලේ අර වස්තුවට සාපේක්ෂව සිද්ධ වෙලා තියෙන්නේ අර පුද්ගලයා ඍණ දිශාවට ගමන් කරා කියන එක. එතකොට අපිට මේ වස්තුවට සාපේක්ෂව අපි අවකාශ කාලයේ වක්‍රය ඇඳුත් අපිට පේන්නේ මෙන්න මේ වගේ රූපයක්. එතකොට මේ දෙන්නගෙම එතකොට මේ පුද්ගලයාට සාපේක්ෂව වස්තුව ගමන් කරපු වේගයේ අගය එකයි, ඒ දිශාව ධන දිශාව, වස්තුවට සාපේක්ෂව පුද්ගලයා ගමන් කරපු වේගය ඒ විශාලත්වයේ එකයි, ගමන් කරපු දිශාව ඍණ දිශාව. තේරුණා නේද? දැන් අපි බලමු කොහොමද මේ වස්තුන් දෙක අතර සාපේක්ෂතාවාදී මගින් අර රාමුන් අතර චලිතය විස්තර කරන්නේ කියන කාරණාව. දැන් අපි මේ කාරණාව සිදු කිරීම සඳහා අපිට වැදගත්ම වෙන දෙයක් තමයි මේ ආලෝකයේ ප්‍රවේගය කියලා කියන්නේ මේ රාමුන් දෙකටම නිශ්චය වෙන්න ඕනේ කියන කාරණාව. එතකොට පුද්ගලයාට සාපේක්ෂව වස්තුව ගමන් කරපු මේ අපිට අවකාශ කාල වක්‍රය අඳින්න පුළුවන්. මේ තුලම අපිට අඳින්න පුළුවන් ආලෝකයේ ප්‍රවේගය කියන වක්‍රය අඳින්නත් පුළුවන්. තේරුණා නේද? දැන් මේ තියෙන්නේ ආලෝකයේ ප්‍රවේගය. ආලෝක අංශුවක ගමන් කිරීම. දැන් හිතන්න මේ පුද්ගලයා ඉන්නේ ස්ථානෙම මේ වස්තුව ගමන් කරන්න පටන් ගත්තු මොහොතේම ආලෝකයක් මුදා හැරුණා කියලා ඒ අවස්ථාවේ. එතකොට ඒ ආලෝක අංශුවේ ගමන් කිරීම අපිට මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ තමයි දෙයක් තමයි අර ආලෝකයේ ප්‍රවේගය අවකාශ දිශාව සහ ආලෝක ඒ අංශුවේ ගමන් කිරීමේ කෝණයෙන් ඒ ප්‍රවේගය ගන්න පුළුවන්. තේරුණා නේද? මේ ප්‍රවේගය මෙලෙසම පවතින්න ඕනේ. මෙලෙසම පවතින්න ඕනේ වස්තුවට සාපේක්ෂව පුද්ගලයාගේ ගමන විග්‍රහ කරන්න ගියාම. හරි, දැන් අපිට අවකාශ කාල වක්‍රය දෙක තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයාට සාපේක්ෂව වස්තුව සහ වස්තුවට සාපේක්ෂව පුද්ගලයාගේ චලිතය අර්ථ දක්වනවා. දැන් අපිට සිද්ධ වෙනවා මේ දෙන්නාගේ චලිතය කොහොමද එකිනෙකාට සාපේක්ෂව විස්තර කරන්නේ, සාපේක්ෂතාවාදය භාවිතා කරන කියන කාරණාව විස්තර කරගන්න. දැන් මේ බලන්න, මෙන්න මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනැගීම සඳහා අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ ආලෝකයේ ප්‍රවේගය කියන සංකල්පය. මොකද ආලෝකයේ ප්‍රවේගය මේ අවකාශ කාල වක්‍ර දෙකටම එක හා සමාන වෙන්න ඕනේ. මම ඒක ඊට කලින් කතා කරා. එතකොට මේ එක් එක් අවකාශ කාල වක්‍රවල ආලෝක අංශුවක් ඇති කරන කෝණය අවකාශ අක්ෂය සමග සමාන වෙන්න ඕනේ මේ දෙකේ. අන්න මේ කාරණාව භාවිතා කරලා අපිට පුළුවන් එකකට සාපේක්ෂව තව කෙනෙක්ගේ චලිතය විස්තර කරන්න. දැන් අපි මේකට එක්කෙනෙක්ගේ පළවෙනි අවකාශ කාල වක්‍රය තෝරගමු. ඒ කියන්නේ පුද්ගලයාට සාපේක්ෂව මේ වස්තුවේ චලනය. දැන් ඕගලන්ට පේන දෙයක් තමයි පුද්ගලයාට සාපේක්ෂව වස්තුවේ චලිතය විස්තර කරන අවස්ථාවේ මේ පුද්ගලයා ඉන්නේ කාල අක්ෂය මත. දැන් අපිට හැකියාවක් තියෙනවා නම් වස්තුවේ චලිතය කාල අක්ෂය මතට නවන්න අපිට පුළුවන් වස්තුවට සාපේක්ෂව පුද්ගලයාගේ චලිතය විස්තර කරන්න. අපි මේකට කියන ට්‍රාන්ස්ෆෝම් එකක් කරනවා කියලා. එහෙම නැත්නම් කාල අවකාශ වක්‍රයේ මේ නැවීමක් සිද්ධ කරනවා කියන කාරණාව. අපිට මේක කරන්න පුළුවන් පළවෙනිම ආකාරය තමයි අපි කියන ෂිය ට්‍රාන්ස්ෆෝම් එකක් කරනවා කියලා. ඒ කියන්නේ ඒ රේඛීය විදිහට මේ කාල අවකාශ වක්‍රයේ නැවීමක් සිද්ධ කරනවා. දැන් හිතන්න ඒ වස්තුවේ චලිතයට වේගයට සාපේක්ෂව අපිට පුළුවන් එකින් එක කාල අක්ෂ කාල මේ ඛණ්ඩාංක එකින් එක අපිට පුළුවන් මේ කාල අක්ෂය මතට එකින් එක ගේන්න. දැන් මේ විදිහට අරගෙන ආපම ඕගලන්ට පේනවා දැන් මේ වගේ වක්‍රයක් අපිට ඇඳ ගන්න පුළුවන් වුණාම වස්තුවට සාපේක්ෂව පුද්ගලයාගේ කාලය පුද්ගලයාගේ චලිතය අපිට විස්තර කරන්න පුළුවන්. හැබැයි මේකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ෂිය ට්‍රාන්ස්ෆෝම් එකක් කරාම ඕගලන්ට පේනවද පුද්ගල ඒ වස්තුවට සාපේක්ෂව පුද්ගලයාගේ චරිතය අපිට අර වේගයේම මේ ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන බව පේනවා. නමුත් ඕගලන්ට පේනවද මේ දෙපැත්තේ තියෙන මේ ආලෝකයේ ප්‍රවේගය පෙන්වන මේ කෝණ වෙනස් වෙලා තියෙනවා. ඒක වෙන්න බෑ.
ආලෝකයේ ප්‍රවේගය සෑම විටම එක හා සමාන වෙන්න ඕනේ. මේ කෝණ වෙනස් වෙන්න බෑ. තේරුණානේ? එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ වගේ අවස්ථාවක සුවිශේෂී ට්‍රාන්ස්ෆෝම් එකක් ගැන හිතන්න. ඒ කියන්නේ අර වස්තුවේ ගමන කාල අක්ෂය මත නැමෙන්නත් ඕනේ, ආලෝකයේ ප්‍රවේගය වෙනස් වෙන්නත්. මේක සිදු කරන්න පුළුවන් එකම ට්‍රාන්ස්ෆෝම් එක තමයි අපි කියනවා ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එකක් කියලා. ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එකේදී සිද්ධ වෙන්නේ කාල අවකාශ වක්‍රය හැකිලීමක් සිද්ධ කරලා ඒ වගේම රොටේෂන් එකක්. ඒ කියන්නේ කරකැවීමක් සමග ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එකක් සිදු කරන්න පුළුවන්. ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එකේදී හැබැයි ෂියර් ට්‍රාන්ස්ෆෝම් එකක් වගේ නෙමෙයි, කාල අවකාශ වක්‍රය අර වස්තුවේ රේඛාව කාල අක්ෂය මතට නැමෙන ගමන්ම ආලෝකයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඕගලන්ට හරි සුවිශේෂී දෙයක් මේක ඇතුළේ පේනවා. දැන් මේ ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එක කරාම ඒක ආලෝකයේ ප්‍රවේගය වයලේට් කරන්නේ නැහැ තමයි. නමුත් හරි සුවිශේෂී දෙයක් වෙනවා. දැන් කලින් ඕගොල්ලෝ දැක්කද මේ වස්තුව අවකාශ කාල වක්‍රයේ ඇතුළේ ලකුණු කරේ කාල අක්ෂය මත ඒකක 6ක්. නමුත් ලොරන්ස් ට්‍රාන්ස්ෆෝම් එක කරාම ඒක ඒකක 4ක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ වේගයෙන් ගමන් කරන වස්තුවක්. වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතය සාපේක්ෂතා නිශ්චල වස්තුවකට සාපේක්ෂව විස්තර කරන්න ගියාම ඒ වේගයෙන් ගමන් කරන වස්තුව සෑම විටම අවකාශ කාලය තුල අත්විඳින්නේ අඩු කාලයක්. තේරුණා නේද? අවකාශ කාලය තුල අත්විඳින්නේ අඩු කාලයක්. එතකොට අන්න ඒක තමයි සාපේක්ෂතාවාදී, විශේෂ සාපේක්ෂතාවාදී තියෙන හරිම සුවිශේෂී සංකල්පය. වස්තුන් විවිධ වස්තුන් අතර අවකාශ කාලයන් අපි සංසන්දනය කරන්න ගියාම ඒක සංසන්දනය කරන්න වෙන්නේ අපිට කාලයේ නැමීමක් විදිහට. නේද? අන්න මේ කාරණාව තමයි මම මීට කලින් වීඩියෝ එක තුල කතා කරෙත්. ඇත්තටම කාලය හරහා ගමන් කරන හැටි, එහෙම නැත්නම් ටයිම් ඩයිලේෂන් කියන සංකල්පය ඔගලන්ට ඉතාම පැහැදිලිව මේ අවකාශ කාලයේ වක්‍රය තුලත් අත්විඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මට කියලා දෙන්න පුළුවන් ඉතාම සරලම විදියට තමයි අවකාශ කාල වක්‍රය මම කියලා දුන්නේ. මගේ කාලේ නම් මට මේ වගේ විග්‍රහයක් සරලව අඳුරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඒක මට පුළුවන් ආකාරයෙන් මම ඕගලන්ට කියලා දුන්නා. ඉතින් ඕගලන්ගේ අදහස් ලියන්න. දැන් මේක තේරුම් නැත්තම් මේකේ යම්කිසි අපහැදිලිතාවයක් තියෙනවා නම් තවදුරටත් කියන්න. ඒ වගේම ඕගලන්ගේ අදහස් මට පල්ලෙහායි ලියලා තියන්න. ඒ මට ගොඩාක් වැදගත්. විශේෂයෙන් මේ සංකල්ප මම අනිත් ශිෂ්‍යයන්ට කියලා දෙනකොට ඒ මට ඒවා වැඩි දියුණු කරගන්න, ප්‍රගුණ කරගන්න, අපහැදිලිතෙන් නිවැරදි කරගන්න ඒක මට උදව්වක් වේවි. ඉතින් ඒ සඳහා මට යම්කිසි උදව්වක් දෙන්න කියලාත් මම ඕගලන්ට ඉල්ලා සිටිනවා. ඉතින් හොඳයි, අද අපි කතා කරේ අවකාශ කාල වක්‍රය ගැන සාපේක්ෂතාවාදී යටතේ. අපි මේ වගේම සාපේක්ෂතාවාදී ගැන තවත් වෙනත් මාතෘකාවකින් මේ පස්සේ හමු වෙමු. ඉතින් එතකන් ඔගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ මාතෘකාව සමග එකතු වුණාට.